අපි නිතරම සමානාාත්මතාවය ගැන කතා කරනවා. ඇ සමානාත්මතාවය ගැන කතා කරාට අපි හැමෝම එකනෙකාට වෙනස්. මේ වෙනස් කම් විවිධ වෙන්න පුළුවන්. සමහරලාට අපේ ජාතිය වෙනස්. සමහරලාට ආගම වෙනස්. සමහරට ගියපපු ස්කෝල වෙනස් සමහරලාට ඉන්න ගම වෙන සමහරු නගරි සමහරු ගමේ සමහරු පෝසත් සමහර දුප්පන්. එකනෙක් ූදත් තවක් කෙන ගෙන ගෙන නෑ තවක්කෙනෙ ව්‍ර්‍යාරිකකි තවක්නෙනෙ ක්‍රස්්ාව කර ගෙන. කෙනෙකුට රස්සාාවක් නැති කෙනෙක්. මේ විදිහට ගත්තහම සමාජයක් කියන්නේ එකිනෙකට වෙනස් පුද්ගලයන්ගෙන් එකතුවල හැදිච්ච දෙයක්. හැබැයි අපි නිතර්ම කියන ප්‍රජාතන්ත්‍රවාද කියන්නේ නිදහස සහ සමානාාත්මතාවේ කියලා. අපි මේ සමානාත්මතාවයක් නැති එක පුද්ගලයෝ මිනිස්සු ඉන්න සමාජය ඇයි මේ සමානත්්‍රතාවය ගැන කතා කරන්නේ. එහෙම මිනිස්සු සමාන නැත්තාක් එකනකාට වෙනස් නාම්. ඇයි අපි සමාන වෙන්නහ දන්නේ ඔවු මිනිස්සු සමාන වෙන්ඩෝනේ නීතිය ඉස්සරා රජයක් ගත්තහම ඒ රජයට තමන්ගේ සියලූම පුරවැසියන් සමානවෙෙන්්ඩෝනඒ වගේම ඒ රටේ ඇති වෙන ආර්ථික අවස්ථා ඒ රජයෙන් ලබා දෙන අදාරවස්ථා මේ සියලු දේවල් ජනතාවට ලබා ගැනීම සඳහා සමාන අයිතියක් අවස්ථාවක් තිේන්ඩ ෝනේ අන්න ඔය හරහා අපිට පුළුවන් වෙනවා සමාජයේ මේ අවස්ථා සඳහා තියෙන සමානාත්මතාවය හදල්. එහෙම නැතුව අපි සර්ව සාධාරණයි කියලා මුළු සමාජයටම එකක් වෙඩ එකක් හදන කියල එකක් නෑ මොකද ප්‍රජාතන්ත්‍රවාදයක කියන්නේ සමානාපතාවය වඋනාට මිනිසා කියන සතා කවදාවත් එකනකාට සමාන නොවනහින්දම්ම සමානාාත්මතාවේ කියන්නේ එක අතකින් ප්‍රායෝගි තත්ත්වයක් නෙවෙයි. හැබැයි ස නීතිය ඉදිරියේ අවම වශයෙන් සියලුම පුරවැසියන් සමාන විදියට සලකන රටක් අපිට ඕලින්. දැන් එහෙම සලකන රටක් දවිට තියන්නේ. හිතර වැැලුවත් ඔබට තේරණ නෑ අපේ රටේ නීතිය ස රජය කියන එක සාමාන්‍යෙන් ස්හැමෝටම සමාන විදියට බෙදල නෑ. ඒ හින්දා අපේ සමාජයේ ගොඩාක් අසමානතා තියනෙන. ඒ අසමානතා අතරිං ලෝකයම ගත්ත ප්‍රබලම අසමානතාවේ තමයි මේ ධනය බෙදීයාමේ අසමානතාවය සාමාන්‍යෙන් සමාජවාදය ගැන කතා කරනකට ඒ සමාජවාදීදී කියනවා ධනයබෙදයා මේ සමානත්්‍රතාවයක් තින් ෝනට ඒ සමානත්මතාවේ හදන්ඩම ඩැඩි නීති දාලා මධ්‍යම පරිපාලනයකෙන් ක්‍රාත්මක වන රජයක් නිර්මාණය කර තින ඒ රජයෙන් මිනිස්සුන්ගේ නිදහස සීම කරනවා නිදහස උගසට තියලා සමානාත්ප්‍රතාවය අරගෙනට උත්සහ කරල තියෙනවා සමාජවාදී පාලන ක්‍රමයක් කියයටති හැබැයි අපි මේක ලිබර්ල් ගෝලී ආර්ථිකඇත්තෙක්ක ගන්නකොට මිනිස්සුන්ට නිදහස සම්පූර්ණයෙන් දීලතියෙනවා ඒ අතරදි අසමානාත්මතාවය එන්න පුළුවයි තම ඒ සයි් ඩිෆෙක් එක හැබැයි මේ අසමානාත්වතාවය නවත් න්න ඒඒක පිල්ලිියම් දාලා තියනවා එක පැත්තගින් ටැක්ස් ගානවා මහරලාට සහනාධාර දෙනවා ධනය එකතු වෙන බෙදියයාමේ ක්‍රමහදලතිීරු. ඒ බෙදියයාම සාධාරන අස්තාාව ලැබනි විදිර කරන්නටයුතු කලතීරු. හැබැයිඒ කොහොම වනතුන් මේ ලිබරල් ගෝලිය වෙළඳපළ ආර්ථිකය තුළ ධනය උත්්පාදනය වෙනවා මනිස්සුන්ට නිදහස තියනවා ඒ නිදහසන් ධන උපාදනව තරහම මිනිසු නව නිශ්පාන කරන එක තමයි උනන්දවෙන්නේ මොකද නව නිෂ්පාදන කරහම උනන්දවාහම තමන්ට ධනය උත්පාදනක කරන්න තින කැමතර තමන් තමන්ගේ පවුලට හොඳින් ජීවත් ව ද ැකවක් තියනකොට අපි කියනකොට මොටවේශන් එක කියලා. මිනිස්සුන්ට අලු සන් දේවල් හදන්ඩ මෝටිවේෂන්කල නොවේෂන්න එකට ෝටවේශන්න එක ලබෙන්න දනය උත්පානකිීම හහා ඒකට රටක නිදහස උපරිමෙන් තියන්ඩෝල. නිදහ තියලම හු ධනය උත්පාදනය කරගන්නකොට වැඩිපුර හැකියාවන් තියෙන වැඩිපුර නිර්මාණශීලී වෙන වැඩිපුර මහන්සි වෙන මිනිස්සුන්ට වැඩිපුර ධනයක් උපයා ගැනීමේ හැකියාව තියෙන. ඒ හිද කෙනෙක් කම්මැලිනම් නිර්මාණ ශීිත්වයෙන් අඩුනම් බුද්ධියෙන් අඩුනක් හැකියාවෙන් අඩුනම් එයාට වැඩිපුර යමක් හම්බ කරගන්න තියෙන චාන්සක අඩුවෙල තියෙන මේ සමාජී. ඉතින් එහෙම බැලූහාම මේ අපි ජීවත් වෙන මේ ගෝලීය වෙළඳපොල ආර්ථිකයක් තුළ ැකියාවන් වැඩිපුරතියන මිනිස්සු හොඳින් ජීවත් ෙන්න්න පුළුවන් විදිහ ධනයක් උත්පාධනය කරෙන තිය ඔුන් දනවත් එහම නැතුව අසාාන ලක්ව මිනිස්ස නයක් න්නවා තමගේ හැකයාාවන්ති බිලත් සහරල නක උපාධනය කරගන්න. බැරිවෙච්ච කොහොම හරි ධනය බෙදයාම අසමානාත ්‍රාවයක් තියනෙන තමයිම වෙලඳ පොල ක්‍රම එක තියන ප්‍රධාන දුර්වලකම්. ඒ ධනය විදයාමේ අසමනතා අසමානාත්්‍රතාවය අපිට හදාගණ්ඩ පුළුවන් වෙන්නේ බදු ක්‍රමයක් හහා යම් ආකාරයකට සහනාදර විදිහට මේ ලැබෙන ධනය ජනතාවත් එ එක බෙදාගන්න තියෙන උපක්‍රම. ඒ වගේ මේකට තියෙන අවම වැටු පරිසර නීති කම්කරු නීති ඒ වගේම ඒක අධිකාරය නැතිීමට හදන ඒට හදන ප්‍රති ඒ කාආධිකාරරි නීති මේ වගේ නීති ක්‍රම හරහා ජය ෑැද හත් වෙල මේ වෙලඳ පොල තුළල දන පත්තකට සාන්ග්‍රණය වෙනක වලක් පණ්ඩ උපක්‍රම ශීලි දිහ කටයුතු කළ තිීර. ඒහින්ද මේ සමාජයේ අසමානාත්මතාව තාම තිබනට රජය ප්‍රබල නං ඒක ෙතියන ප්‍රශ්නය සෑහන දුරකට න්‍යාමනය කරගන්න. විසඳගන්න පුළුවන්. එන් අප තෝර ගණ්ඩ ඕනේ සසාමානාත්මතාව වෙනුව නිදහස කැප කරනවද නැත්තං. ජාත්‍රවාද නිදහස නව නිෂ්පාදනය කිරීමට ඇ හැකියාව ධනය උත්පානය කිරීම කියන මූලික අවශතාවය වෙනුවෙන් සමානත්මටාවෙන් කොටසක් කැප කරනවාද කියන එක ඒ තීරන ඔබට දේශාලනේ ති ගණ්ඩ වෙන මූලි ීරනැට ගැන හිතල බලන්න ඔබ සුවෝදායක දවසක් වේ.